අද අපි මේ හොරණ රැලියට සහභාගී වෙන්නේ බලංගොඩ සහ පැල්මැඩුල්ල දැවැන්ත මෙවැනිම රැලි දෙකකට පස්සේ. එම රැලිවලදී ඒ ජනතාව මට කිව්වේ අපිට අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. නැවත අපේ ආරක්ෂිත රට අපිට ලබා දෙන්නට කියලා. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා විතරක් නෙවෙයි, මේ රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මේ රට ආරක්ෂා කරන්නට අපි පැහැදිලි වැඩපිළිවෙලක් ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒ වගේම අපි පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරලා සුරක්ෂිත වැඩපිළිවෙලක් අපි යොදලා තිබුණා. නමුත් අවාසනාවකට අවුරුදු 10ක් යන්නටත් ප්‍රථමයෙන් මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා නැවතත් මේ රටේ පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. රණවිරුවන්ගේ අභිමානය නැති කරා, ඒ වගේම බුද්ධිංශ නිෂ්ක්‍රිය කරා. මෙන්න මේ හේතුව හින්දා මේ රටේ ආරක්ෂාව නැති වෙලා ගියා. රටේ ආරක්ෂාව පිළිබඳව දැනුමක් නැති, ඒ වගේම කිසිම තැකීමක් නොකරන, ප්‍රමුඛත්වයක් නොදෙන ඇමති මණ්ඩලයක් හරහා අපිට මේ රටේ සුරක්ෂිතභාවය ලැබෙයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අප ඉදිරියේදී නැවතත් තමුන්නාන්සේලාට සාමයෙන් ජීවත් වෙන්නට පුළුවන් සුරක්ෂිත රටක් ලබා දෙනවයි කියන එක මම පැහැදිලිව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම ඉතිහාසයේ නොවිරු ආකාරයේ සංවර්ධනයක් අපි මේ රටේ ඇති කළා. විශේෂයෙන්ම යටිතල පහසුකම්, අධිවේගී මාර්ග, කාපට් මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය වශයෙන් කොළඹ නගරය පත් කරන්නට අපිට එදා පුළුවන් වුණා. අද වෙනකොට එදා ආරම්භ කරපු ඒ සංවර්ධන වැඩ මේ රජය විසින් අවුරුදු 2.5ක් නවත්තලා දමලා තිබුණු නිසා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ පැහැදිලි ආර්ථික සැලැස්මක් සමගයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මහජනතාව කේන්ද්ර කරගෙනයි. අපි මේ රට සංවර්ධනය කරනකොට මේ රටේ සියලුම ශේෂ්ත්‍රවල, සියලුම තලවල උගත් නූගත් සෑම පුද්ගලයෙකුම ජීවිතේ ඉහළට ගන්නට හැකිවන ආකාරයේ ආර්ථික සැලැස්මක් සමගයි අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ. අපි එදා තමුන්නාන්සේලාට යම් පොරොන්දු දුන්න නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරා. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 2.5කින් අවසන් කරා. ඒ වගේම මේ රට සංවර්ධනය කරා, ආර්ථික තත්ත්වය ඉහළට ගෙනාවා. අපි සමග හිටියේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. අපි නැවතත් තමුන්නාන්සේලාට මේ සැලසුම් ඉදිරිපත් කරන්නේ සැලසුම් විතරක් නෙවෙයි, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට තීරණ ගන්නට පුළුවන් නායකත්වයක් හා වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් සමගයි. විදුර මැතිතුමා ප්‍රකාශ කරා මේ ප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වුණු ප්‍රදේශයක් කියලා. මම දන්නවා විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, එවාගේම සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ප්‍රදේශයේ විශාල වශයෙන් ඉන්නවා. අපි පළවෙනි වසරේ ඉඳලාම අපේ රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවායි කියන එක
තමුන්නාන්සලාට දන් දෙන්නට ඕනේ. ඒ හරහා උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට සැලසුම් කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. එපමණක් නෙවෙයි අනිකුත් අය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීලා නිපුණත්වයක් ලබා දීලා අද ආර්ථිකයට සුදුසු වන පරිදි රැකියාවන් ලබන්නටත් හොඳ වේතනයක් ලබන්නට හැකි නිපුණත්වයක් ලබා දීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අපි කෘෂිකර්මය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරා. ඒ නිසා අපිට පුළුවන් වුණා මේ රටේ සහල් අතින් ස්වයංපෝෂිත වෙන්නට. කෘෂිකර්මාන්තය අපිට අපේ සංස්කෘතියට අපේ ඉතිහාසයට හා බැඳුණු දෙයක්. අපිට පුළුවන්කමක් නැහැ කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන්නට. අපේ ජනතාවගෙන් තුනෙන් එකක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අය. මේ ගොවි ජනතාව දිරිගන්වන්නට තමයි අපි කිව්වේ පොහොර සහනධාරය අපි නොමිලේ ලබා දෙනවා කියලා. ඒ වගේම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට ඕනි හින්දා තමයි අපි කිව්වේ අපි ගොවි ණය සියල්ලම කපා හරිනවා කියන එක. ඒ වගේම විදුර වික්‍රමනායක මැතිතුමා මතක් කරා තේ සහ රබර් පිළිබඳව. අපි අද දන්නවා තේ වලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. රබර් වලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තේ කර්මාන්තය ආර්ථිකයට වැදගත් කර්මාන්තයක්. විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් කර්මාන්තයක්. තේ කර්මාන්තය හා සම්බන්ධ සියලු දෙනාගෙන්ම අපිට අහන්න ලැබෙන්නේ ඩොලර් බිලියන 5ක් දක්වා ගෙනියන්නට පුළුවන් තේ කර්මාන්තය අද සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන බව. තේ කර්මාන්තයේ නියුතු 15 කම්කරුවාගේ ඉඳලා කුඩා තේ වතු හිමියන්ගේ ඉඳලා විශාල තේ වතු සමාගම්වල ඉඳලා තේ කර්මාන්ත ශාලා හිමියන් දක්වා අද විශාල අර්බුදයක ඉන්නවා. අපි තේ වෙනුවෙන් විදේශීය රටවල අපි වැඩි විමුලක් ලබා ගන්නට ඕනේ. අද ගුණාත්මක භාවයෙන් අඩු තේ ලංකාවට ගෙනල්ලා අපේ තේ සමග මිශ්‍ර කරන හේතුව නිසා අද අපි පළවෙනි තැනේ ඉඳලා හතරවෙනි තැනට වැටිලා තිබෙනවා ලෝකේ. මෙන්න මේ හින්දා අපිට තේ වලට හොඳ මිලක් ලබා ගන්නට බැරි වෙලා තිබෙනවා. අපි රජයක් වශයෙන් තේ වෙළඳ පොළ දියුණු කර ගන්නට ක්‍රියා කරනවා. ඒ හරහා හොඳ තේ අපනයන කිරීම හරහා හොඳ මිලක් අපි ලබා ගන්නවා. මෙන්න මේ මිල ලබා ගන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ තේ ආර්ථිකය ගොඩ ගන්නට. ඒ වගේම අපි තව තවත් සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියන්ට නැවත වගා කරන්නටත් අලුතින් වගා කරන්නටත් දිරිමත් කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය අපි ලබා දිය යුතුයි. ඒ වගේම අද වැහිලා ගිහිල්ලා තිබෙන තේ කර්මාන්ත ශාලා නැවත පටන් ගැනීමට ආරම්භ කිරීමට අවශ්‍ය ඒ ප්‍රාග්ධනය මුදල ලබා ගැනීම සඳහා ණය මුදල් ලබා ගැනීමට අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි රබර්. මේ සෑම දෙයක්ම සිද්ධ වෙලා තිබෙන්නේ කිසිම සැලැස්මක් නැතිව මේ රජය එන ගිය නිසායි. ඒ වගේම ඒ මොන සැලසුම් ඉදිරිපත් කරත් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් නොහිටිය නිසායි. තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම ඉටු කරලා තමුන්නාන්සේලාට ආරක්ෂිත සහ සෞභාග්‍යමත් රටක් නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව මන් තමුන්නාන්සේලාට දෙනවා. තමුන්නාන්සේලා කෙරෙහි
මගේ විශ්වාසය තිබෙනවා. ඒකම තමුන්නාන්සේලා ජීවත් කරවීමට හැකි ආර්ථිකයක් නැවතත් මා ගොඩනගනවයි කියන සාතිකයක් දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා. තෙරුවන් සරණයි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.